මේ අවස්ථාවේදී ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ සියල්ලම එකම දුක්ගින්දරයක ඉන්නේ. නීතිඥ වරියක් විදිහට අපි වෘත්තිකයෝ විදිහට අපිට ජනතාවගේ දුක හොඳටම තේරෙනවා. ජනතාව විතරක් නෙමේ වෘත්තිකයොත් මේ වෙලාවේ සැහැන අපහසුතාවයක ඉන්නේ. ඉති මේ ජනපීඩිත දුර්ජන චෞර පාලකයන් එළවීම සඳහා නීතිඥයෝ අරගලේ එදා සිටම පෙරමුණ ගත්තා. ඉතින් මම කියන්න කැමති ජනතාවනි, අදත් හෙටත් මෙම චෞර පාලනය, මේ දුර්දාන්ත පාලනය මේ ලංකාවෙන් තුරන් කරන තුරු නීතිඥයෝ හැම වෙලේම ඔබේ හෙවණැල්ලසේ, ඔබේ හුස්ම වගේ ඉන්නවා. ජනතාවනි, බය වෙන්න එපා. ඇයි අපි බය වෙන්නේ? බලන්න, අපි අරගල කරනවා. අරගල කරන්නේ චෞර පාලකයන්, දුර්ජන පාලකයන් මේ රටෙන් තුරන් කරන්න. හැබැයි අපිට වෙන්නේ මොකක්ද? අරගල කරනවා අපි අත්අඩංගුවටපත් වෙනවා. අපේ අරගල නවත්තන්න, සාමකාමී අරගලය නවත්තන්න පහර දෙන්න අනකරපු, අනදුන්න, මඟ පෙන්නපු දුර්ජන පාලකයෝ ශ්‍රී ලංකා මේ තරහ වෙන්න එපා මේ අවස්ථාවේ කියනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය කාගේ පැත්තද ඉන්නේ? වෘත්තිකයක් විදිහට මේවා කියන්න බය වෙන්න ඕනේ නැහැ. මහජනතාවනි, ඇහුම්කන් දෙන්න, සාමකාමී වෙන්න. හැබැයි අපි මේ අවස්ථාවේ නීතිඥවරු විදිහට නිකුත් කරන්නේ රතු නිවේදනයක්. හොඳට අහගන්න, දුර්ජන ආණ්ඩුව චෞර පාලනය හොඳින් අහගන්න. නීතිඥවරු විදිහට අපි මිනිස්සු එක්ක ඉන්නවා, මහජනතාවත් එක්ක ඉන්නවා. මහජනතාවනි, බය වෙන්න එපා. අපි මේ අවසාන වශයෙන් රතු නිවේදනයක් නිකුත් කරනවා. වහාම මේක කරන්න බැයි නම් ගෙදර යන්න කරන්න පුළුවන් මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. බය වෙන්න එපා. ලංකාවේ තියෙනවා ඩොලර් ප්‍රශ්නය. අපිට හැබැයි එකපාරට ඩොලර් ගේන්න බෑ. හැබැයි අපිට ලංකාව තුළ ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. ආහාර සුරක්ෂිතතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒත් කො මේ පාලකේ අපිට දැන් හෙට අනිදා කන්න තියෙයිද? බොන්න තියෙයිද? දැන්ටමත් ඒක වෙලා තියෙන්නේ. අද මේ ලංකාව කියන්නේ හොඳ දේශගුණයක්, කාලගුණයක් තියෙන රටක්. මේ චෞර පාලකයෝ තමන්ගේ මඩිය ගැන විතරයි හිතන්නේ. අද පටන් ගත්ත නම් රට අස්සද්දන්න පොහොර නැති ප්‍රශ්නේ වෙනම දෙයක්. අපිට අපේ රට ඇතුලේ තියෙන සාගින්දරට, කුසගින්දරට අනාගතය ඇති වෙන සාගතයට පිළිතුරක් හොයන්න පුළුවන්. ඒත් කිසිවෙක් නැහැ. කිසිවෙක් අපිත් එක්ක නැහැ. හොඳට හිතන්න ජනතාවනි, පටු ආකල්ප, පටු දේශපාලන මතවලින් එළියට එන්න. අපේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන්න. ඇයි අපි දුප්පත් වෙලා ඉන්නේ? සමහරක් වෙලාවට මේක බලන කෙනෙක් කියයි මේ ලෝය කෙනෙක් නෙමේ කතා කරන්න කියලා. ඔව්, මම හරිම ආවේගෙන් කතා කරන්නේ. මට හරි දුකයි. මිනිස්සු බඩගින්නේ. මිනිස්සු ඇයි පෝලිං වල ඉන්නේ? මේ පෝලිං වල ඉන්න එක මිනිහෙක් එක ඩොලර් එකක් හොරකම් කරලා තියෙනවා. එක රුපියලක් හොරකම් කරලා තියෙනවා. එක පෙට්‍රල් ලීටරයක් එක ෂෙඩ් එකකින් නිකන් දීලා තියෙනවා. අපි මොකටද ණය වුනේ? ඇයි අපිට පෙට්‍රල් ගේන ඩොලර් නැත්තේ? මේක ස්වභාවික විවසනයක්. නැත්නම් මුළු ලෝකෙටම තියෙන විවසනයක්ද? අපි ඉවසන්න පුළුවන්. අනේ, අපේ පාලකයෝ හරිම ආදරේ අපිට. අපි මේවා ඉවසන්න ඕන කියලා. නමුත් මේක පාලකයන් විසින් ඇති කරපු, නිර්මාණය කරපු අර්බුදයක්. එහෙනම් ඒ අර්බුදකාරයෝ පළවා හරින්න ඕන. ජනතාවනි, මං ඔයාලට කියනවා, නීතිඥවරු ඔබත් එක්ක ඉන්නවා. බය වෙන්න එපා. ඔබ නීතිය ඇතුළත අරගල කරන්න. අපි ඔබ සමගයි. ඒක අදත් කියනවා, හෙටත් කියනවා. අරගලේ නිම වෙනතුරු නීතිඥවරු ඔබ සමගයි. බොහොම ස්තුතියි. මම නීතිඥ සේනක පෙරේරා. ජනතා නීතිඥයෝ විදිහට අද දින මේ මාධ්‍ය සාකච්ඡාවක් අපි සූදානම් කරලා තිනවා. මේ මාධ්‍ය සාකච්ඡාව සූදානම් කරේම හෙට දින නීතිඥවරුන් විදිහට නීතිඥවරුන් විසින් සංවිධානය කරලා තිනවා සත්‍යග්‍රහ ව්‍යාපාරයක්. ඒ සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහාය දෙන්නත්, ඒ වගේම අනිකුත් සෙසු නීතිඥවරුන් සහ ක්‍රියාකාරීන් කැඳව ගැනීමටත් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි අද දින පවත්වන්නේ. ඒ සත්‍යග්‍රහය ගැන අපි කියනවා නම්, ඒ සත්‍යග්‍රහය මේ ජනපීඩක ආණ්ඩුව සහ ඒ ජනපීඩක මේ ක්‍රියාකාරත්වය පළවා හරින්න තමයි ඒ සත්‍යග්‍රහය
ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි ජනතා නීතිඥ විදිහට අපි මේ රටේ මේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන සෑම අවස්ථාවකම නොබියව ඊට අභියෝග කළා. අපි පහුගිය කාලේ පුරාම 21 ආණ්ඩුක්‍රම ස්ථා සංශෝධන ගෙනල්ලා මේ රටේ ජනතාවගේ යුක්තිය, මේ රටේ ජනතාවගේ සාධාරණය, මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වලට සීමා දාන්න හදපු වෙලාවේ අපි ජනතා නීතිඥ විදිහට මැදිහත් වෙලා ඒ ජනතා විරෝධී ක්‍රියාකාරීත්වයන් වලට එරෙහිව කටයුතු කරෙත් ඒ පදනමින් තමයි. ඒ අනුව අපි එවකට අපි ඒ නඩුවක් දැම්මෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ජනතා විරෝධී ක්‍රියාකාරීත්වය පරාජය කරන්න ඒ චේතනාව ඇතුවයි. ඉතින් ජනතා නීතිඥ විදිහට අපි මේ රටේ යුක්තිය වෙනුවෙන්, මේ රටේ සාධාරණය වෙනුවෙන්, මේ රටේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් විශාල වැඩකටසක් මේ වෙනකොටත් කළා තිනවා. අපි මුල් අවස්ථාවේදී මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා ඒ අරගල කරපු අවස්ථාවේ ඔවුන්ට මර්ධනය ක්‍රියාත්මක කරපු අවස්ථාවල අපි නොබියව ඒ තැන්වල ඉඳලා කටයුතු කළා. අපි අධිකරණයට ගියා, අපි පොලිසියට ගියා, අපි අවශ්‍ය සියලුම තැන්වලට ගිහිල්ලා ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඉතින් ජනතා අරගලය අද ඉස්තරහට ඇවිල්ලා තියෙන වෙලාවක ජනතාවගේ නීතිඥයෝ විදිහට ජනතා අයිතිවාසිකම් සුරකින නීතිඥයෝ විදිහට අපිට බෑ පැත්තකට වෙලා ඉන්න. වැඩක් නෑනේ මේ 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 දේවල් කරෙන්නේ නෑනේ කියලා අපිට අනිත් පැත්තෙන් අපිට මේ ගැන කතා කර කර ඉන්න එක අපිට අපි අපි අපේ ක්‍රමය නෙමෙයි, අපේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි අපි නීතිඥයෝ විදිහට මේ රටේ මේ රටේ අපි ඇතුළු මේ රටේ ජනතාවගේ මේ අරගලය ඉදිරියට ගෙනියන්න ඕන වෙන්නේ. මොකද නීතිඥයෝ විදිහට අපිට තියෙන විශාල කාර්යභාරයක් මේ රටේ ජනතාවට යම් විශ්වාසයක් දෙන්න ඕනේ. මේ රටේ මේ අරගල කරන අරගලකරුවන්ට අපි විශ්වාසයක් දෙන්න ඕනේ. මේ අරගලය වෙනුවෙන් අරගලයේදී යෙදී සිටින ඔබව තනි කරන්නේ නැහැ කියන අදහස අපිට ඒගොල්ලන්ට දෙන්න ඕනේ. මම නීතිඥ ආචලා සෙනවිරත්න. මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සියලුම අයිතිවාසිකම් ඛණ්ඩනය වෙන වෙලාවක මිනිසු මහපාරට බැස්සා ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න සහ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේකයි කියන එක පණිවිඩය අරගෙන මිනිසු පාරට බැස්සා. මං හිතන්නේ පාරට බැස්ස දවසේ ඉඳලා අද වෙනකම්ම නීතිඥ ප්‍රජාව එක දිගට එක වළල්ලක් විදිහට මේ රටේ මහ ජනතාව පුරවැසියන් ආරක්ෂා කරගන්නටත් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් පෙනී සිටීමේ කාර්යභාරය ඉතාම ඇනවින් ඉටු කරා. ඒක ඉතාමත්ම අපි දැක්ක පහුගේ කාලෙ පුරා ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ ඉන්න නීතිඥ ප්‍රජාව ඉතාමත්ම සහයෝගීතාවෙන් සහ එකමුතුව එක්සිත් මේ කාර්යභාරයට උරදීමක් කරනු ලැබුවා. එම උරදීම මං හිතන්නේ අපි දීර්ඝකාලීනව එමෙ නැත්තම් මේ අරගලේ නිමා වෙන තෙක්ම ජනතාව ඉදිරියේ ජනතාවත් එක්ක සිටිය යුතුයි කියන අරමුණ අපි සියලුම නීතිඥ ප්‍රජාවට තියෙනවා. ඒ නිසා අපි නීතිඥ වළල්ලක් විදිහට නීතිඥ ප්‍රජාවක් විදිහට තීරණය කළා මේ ජනපීඩක ආණ්ඩුවට කන් ඇහෙන්නේ නැහැ. ජනපීඩක ආණ්ඩුවට ජනතාවගේ දුක කියන දේ තේරෙන්නේ නැහැ. ගොළුවන් අන්දයන් බීරයන් ලෙස මේ ජනාධිපතිවරයා ඇතුළු මේ පීඩක ආණ්ඩුව කටයුතු කරන බව පේනවා. ඒ වගේම ඔවුන් කීකරු නැති අකීකරු පිළිවෙතක් අනුගමනය කරනවා කියලා පේනවා. නමුත් ජනතාවට සිද්ධ වෙච්ච ඒ පීඩනය සහ ඒ දුෂ්කරතා එකක්වත් මේ ආණ්ඩුව විසින් තව දුරටවත් නැවත ප්‍රතිවර්තනය කළ නැත්නම් එහෙම ඒ මිනිසුන්ගේ ප්‍රශ්න निराකරණය කරන්න කිසිම පියවරක් අරගෙන නැහැ. එනිසා අපි තීරණය කළා හෙට දිනේ ලංකාවේ සියලුම නීතිඥ ප්‍රජාව අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියට ඇවිල්ලා අපි සත්‍යග්‍රහයක් සිද්ධ කරනවා. එම සත්‍යග්‍රහයට සියංකල් සියලුම නීතිඥ ප්‍රජාවට අපි ආරාධනා කරනවා. මේ ඔබගේ වගකීම ලෝක ඉතිහාසයේ සියලුම රාජ්‍යයන් අකීකරු පාලකයන් එළවා හරින්නට බොහෝ නිදර්ශන තියෙනවා. නීතිඥ ප්‍රජාව මූලිකත්වය ගැන කටයුතු කරන්න තියෙනවා. අපි ලංකාවෙත් අපු පහුගිය කාලේ ඒ උදාහරණ ඉතාම මැනවින් පෙන්වලා අපේ ශක්තිය අපේ නීතිඥ ප්‍රජාවේ එකමුතුකම පෙන්වලා තියෙනවා. එය මේ ඉදිරියටත් අපි ජනතාව අතරට ගෙන යන්නට ඕන, මේ දුර්දාන්ත පාලකයන් අතරට ඒ පණිවිඩය ගෙන යන්නට ඕන. එනිසා හෙට දිනේ ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපි එක්මුතුව එහෙම නැත්නම් එක්සිත්ව අපි මේ කාර්යභාරයට උරදෙමු. මේ ජනපීඩක ආණ්ඩුව පළවා හරින තුරුම අපි නීතිඥ ප්‍රජාවක් විදියට අපගේ කාර්යභාරය, අපගේ වගකීම සහ අපගේ දැනුම කියන මේ සියලු දේවල් එකතු කරලා මේ ජනතාවට මං හිතන්නේ ආරක්ෂක පළල්ලක් විදියට, ආරක්ෂක වළල්ලක් විදියට කටයුතු කරලා ජනපීඩක ආණ්ඩුව පළවා හරින තුරු. මම ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව ඇන්තනි. අද අපි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ ජනතාව වෙනුවෙන් අපි පුරා මාස ගණනාවක් පුරා ජාති භේදයකින් තොරව සියලුම ජනතා නීතිඥවරුන් හැටියට
ගෙනගිය අරගලය මේ දක්වා අපි අවසන් කරලා නැහැ. එදා පැවති ප්‍රශ්න හැමමයි අපිට මේ ප්‍රශ්න එදාටත් වැඩෙනවා. පීඩාකාරී වෙලා අපිටත් ප්‍රහාණ පහසු ගන්නෑ. අපිටත් හැම දෙයකම මේ මිල ගණන් අපිටත් මේ විදිහටම දැනෙනවා. නමුත් මිනිසු නිද්‍රාශීලි වෙලා වගේ කියලා අපිට පේනවා. ඒ නිද්‍රාශීලීත්වයෙන් ගොඩ එන්න අපි ඔබලා සමග සිටිනවා. අපි මේ සටන හමාර කරලා නැහැ. මෙම පීඩිත පාලකින් පන්නනතුරු අපි මේ සටන දිගටම ගෙනියනවා. ඒ නිසා අපි ඔබලට ජවයක් වෙන්න, ඔබලගේ නිද්‍රාශීලී බව නැති කරන්න, ජනතාව අවදි කරන්න හෙට දින කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට සත්‍යාග්‍රහයක් ආරම්භ කරනවා. මම ආරාධනා කරනවා සියලුම නීතිඥවරුන් මේ තාක් අපි සමග සිටිය සියලුම කොළඹ අලුත් කඩේ ඒ වගේම ගම්පහ අවිස්සාවේල්ලේ සියලුම පිටපළාත්වල නීතිඥවරුන්ට අපි ආරාධනා කරනවා වාහන නැතත් බස් තියනවා මේ අවස්ථාවේ අපි සමග එකතු වන්න. අපි මේ වැඩපිළිවෙල යලිත් පෙර පරිදිම අපි උද්වේගයෙන් මෙම ආණ්ඩුව එහෙම නැත්නම් මෙම පාලකින් පළවාහරණ තෙක් මෙම සටන ගෙනියන්න මා හැම නීතිඥවරයෙකුටම ආරාධනා කරනවා. මකල් සටතරණිකල් සර්බිලේ ඉන්ද ஊடக சந்திப்பை சந்தி ஏற்படுத்தி நடத்துவதில் மகிழ்ச்சி அடைவதோடு உங்களையும் ஊடகவியலாளர்கள் உங்களையும் இங்கு வரவேற்பதில் மகிழ்ச்சி அடைகின்றோம். எனது பெயர் சட்டத்தரணி ஜெயரத்ன ராஜா. நான் மக்கள் சட்டத்தரணிகள் சார்பிலே இந்த ஊடக சந்திப்பை நடத்தி கொண்டிருக்கின்றேன். எமது மக்கள் போராட்டமானது மிகவும் தெளிவான கோரிக்கைகளையும் தெளிவான நோக்கத்தையும் முன்வைத்து ஆரம்பிக்கப்பட்டது. இந்த நாட்டின் நடைபெறும் இனவாத ஊழல் மிக்க மதவாத அடக்குமுறை மிக்க தனிநபர் ஆட்சியை முடிவு கொண்டுவரவே இந்த மக்கள் போராட்டம் ஆரம்பிக்கப்பட்டது. இந்த மக்கள் போராட்டத்தின் நோக்கங்கள் பலவற்றை நிறைவு செய்த போதும் தான் தான் இந்த நாட்டின் அரசன் என்று ஆடிக்கொண்டிருந்த ராஜபக்சே இறுதியில் திருகோணமலை கடலிலே தஞ்சம் புகுந்து தன்னை பாதுகாத்து கொள்ள ஒரு சூழ்நிலையை இந்த மக்கள் போராட்டம் நிகழ்த்தியது. கோட்டபாயவை கிடங்குக்குள் அடக்கி வைத்தது. பசில் ராஜபக்சவை அமைச்சு பதவியிலிருந்தும் பாராளுமன்றத்திலிருந்தும் இந்த மக்கள் போராட்டம் விரட்டிவிட்டது. ஆகவே இந்த மக்கள் போராட்டத்தின் வெற்றியை அடுக்கடுக்காக என்னால் கூற முடியும். இதற்கு காரணம் மக்களின் எழுச்சியும் அதற்கு அனைத்து தரப்பும் வழங்கிய ஒத்துழைப்புமே. இந்த மக்கள் போராட்டத்திலே எமது மக்கள் சட்டத்தரணிகள் மாத்திரமல்ல அனைத்து சட்டத்தரணிகளும் நேர்மையாகவும் உணர்வுபூர்வமாகவும் மக்களோடு நின்று இந்த மக்கள் போராட்டத்திற்கு பூர்ண ஒத்துழைப்பை வழங்கினார்கள். மக்கள் போராட்டத்தில் பங்கு பற்றினார்கள். ஆகவே இந்த மக்கள் போராட்டத்திலே எமது சட்டத்தரணிகளின் ஒத்துழைப்பும் பக்கபலமாக மக்களை பாதுகாக்கும் பொறுப்பும் நீடித்து நிறுத்தி நிற்கும் என்று உத்தரவாதத்தை இந்த சந்தர்ப்பத்திலே கூறுகின்றேன். எமது இந்த சத்தியாகிரகமானது நாளை ஜூலை முதலாம் தேதி எமது உயர்நீதிமன்ற வளாகத்திலே அருகில் நடத்த தீர்மானித்துள்ளோம். இந்த சத்தியாகிரக போராட்டத்திலே அனைத்து சட்டத்தரணிகளும் கலந்து கொண்டு ஒத்துழைப்பு வழங்குமாறும் அதேவேளை ஏனைய மக்கள் கலந்து கொண்டு இதற்கு பூர்ண வெற்றியை வழங்குமாறும் கேட்டுக்கொள்வதோடு இந்த அடக்குமுறைமிக்க ராஜபக்ச கோட்டா ரணில் ஆட்சி முடிவு கொண்டு வரை இந்த சத்தியாகிரக போராட்டம் தொடர்ந்து நடைபெறும் என்ற ஒரு உத்தரவாதத்தையும் இதற்கு மக்கள் தாங்கள் உயிர் வாழப் போகின்றோமா இல்லை வீடுகளிலே மரணிக்கப் போகின்றோமோ என்ற ஒரு தீர்க்கமான முடிவை முன்னெடுத்து வீட்டை விட்டு வெளியே வீதிக்கு இறங்கி இந்த எமது சத்தியாகிரக போராட்டத்திலே கலந்து கொள்ளுமாறு உங்களை வேண்டுவதோடு இந்த அடக்குமுறை மிக்க ஊழல் மிக்க மிகவும் கொடுமையான மக்கள் விரோத ஆட்சி முடிவுக்கு வர வேண்டும் என்பதை மீண்டும் மீண்டும் வலியுறுத்தி சட்டத்தரணிகளாகிய நாம் எப்போதும் மக்களுடன் இருப்போம், கேடயமாக இருப்போம் என்ற ஒரு உத்தரவாதத்துடன் இந்த எனது பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி. உன்
සම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ශෙයා කරන්න අමතක කරන්න එපා.